නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, හිරු සදහම් රැස්වලට සම්බන්ධ වන ඔබ අද උදෑසනත් බොහොම ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් යුක්තව මේ උතුම් වූ දහම් කාරණාවන් ශ්‍රවණය කළා ඔබේ ජීවිතය තව තවත් අර්ථවත් කරගන්නට උත්සාහවන්ත වීම සඳහා ඔබ ඔබේ සිත යොමු කරන්න. ඔබගේ මේ ජීවිතය ඔබට ලැබුණේ කොහොමද කියලා කල්පනා කරොත්, ඒ වගේම අපි කාටත්ම මේ ජීවිතය අපිට ලැබුණේ කොහොමද කියලා කල්පනා කරොත්, එක් එක් පුජ්‍යලයෝ විවිධාකාර වශයෙන් කාරණාවන් ඉදිරිපත් කරයි. අපිට මේ ජීවිතය ලැබුණු ආකාරය ගැන නේ සමහරවිට අපි බෞද්ධයන් හැටියට ඒ බුදුහාමුදුරුව ඉදිරිපත් කරපු කාරණාවන් තමයි අපේ සිතේ තිබෙන්නේ, අපේ දර්ශනේ තියෙන්නේ. ඒ වගේම අනෙකුත් අය විවිධ ජාති විවිධ ආගමිකයන් කල්පනා කරන විදිහට ඔවුන්ගේ ඒ ආගමික දර්ශනය අනුව ඒ විදිහට කල්පනා කරනවා. බුදුහාමුදුරුව අපිට සිහිපත් කළේ නිතරම අපේ ජීවිතය අපිට මේක කවුරුවත් දීපු එකක් නෙමෙයි. මේ ජීවිතය උදා කරගත්තේ කවුද? තමන්මයි. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුව අපිට විශේෂයෙන් සිහිපත් කළා කුමක්ද? තමන්ගේ ජීවිතයට වගකීම්තා වෙනවා කියලා. ඒතොර මගේ ජීවිතයේ වගකීම්තා කවුද? මමමයි. ඒතොර මගේ ජීවිතයේ වගකීම්තු දේවල් තවත් කෙනෙකුට පවරන්න බෑ. සුද්ධි අසුද්ධි පච්චත්තං නාඤ්ඤ අඤ්ඤං විසෝදේ. කියන්නේ මං ළඟ තියෙන පිරිසුදුකම සහ අපිරිසුදුකම, ඔබ ළඟ තියෙන පිරිසුදුකම හෝ අපිරිසුදුකම, නාඤ්ඤ අඤ්ඤං විසෝදේ, මේ කාටවත් පවරන්න බෑ. එතකොට එහෙමනම් තමන් තමයි පිරිසුදුකම ලබා ගන්න, තමන් තමයි අපිරිසුදුකම ලබා ගන්න. ඉතින් එහෙනම් අපිට හොඳටම පැහැදිලි මේ ජීවිතේට වා කියන්න ඕන කවුද? තමන්මයි, මමමයි, ඔබමයි. ඒ අනුව එක් එක් පුජ්‍යලයන්ගේ ජීවිත එක් එක් ආකාරය. ඒ කියන්නේ හැම කෙනාගේම ජීවිත එක වගේ නෙමෙයි, වෙනස්. එහෙම වෙනස් වෙන්න හේතුව මොකද්ද? ඒකට හේතුව කම්මං සත්තේ විභජති. මොකද්ද මේකට හේතුව වෙනස් වෙන්න කාරණාව? කර්මය. කර්මය කියන්නේ මොකද්ද? අපි කරන ක්‍රියාව, අපි කරන දේනේ. දැන් බලන අද දවස තුල අපි කරන දේවල් තියෙනුනේ. ඒතර මේ අද දවසේ අපි කරන සමහරලාට කෙනෙක් ඔන්න දානය පූජා කරන්න යන පුළුවන්. ඔන්න එක කර්මයක්, ක්‍රියාවක්. එතකොට තවත් එක්කෙනෙක් යනවා උගන්නන්න. අන්න එතකොට එයාගේ කර්මය ඒක. එතකොට තවත් එක්කෙනෙක් යනවා වෙළඳාම් කරන්න. ඔන්න තව කර්මයක් නේ. එතකොට ওই විදිහට බැලුවොත් එක් එක් කෙනා එක එක කටයුතු ওই දවස පුරාම කරනවා. එතකොට ඒ කර්ම කියන්නේ ක්‍රියා. එතකොට තමන් කරන දේ තමයි ප්‍රතිඵලයේ හැටියට එන්නේ. එතකොට ඒ ප්‍රතිඵලය තමයි තමන්ට ලැබෙන්නේ. ඒ කරන්නව ක්‍රියාවේ ප්‍රතිඵලය. ඉතින් බලන්න සමහර කෙනෙකුට හොඳට හිතන්න ශක්තිය ලැබෙනවා. නුවණ ලැබිලා තියෙනුනේ. ඒ වගේම තවත් කෙනෙකුට රූප සම්පත්තිය ලැබිලා තියෙනවා. තවත් කෙනෙකුට කතා කරන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තවත් කෙනෙකුට අනිත් සියලු දෙනාම කැමති කරවා ගැනීමේ ශක්තිය ලැබිලා තියෙනවා. ඉතින් මෙහෙම බලනකොට එක එක්කෙනාට ලැබිච්ච දේවල්, ඉතින් ඒවට ලැබෙන එහෙම තමන්ට ලැබෙන්න හේතු කාරණා තියෙනවා. ඒ හේතු කාරණා ගැන දැන ගැනීම විශේෂයෙන් වැදගත් වෙනවා. අද දවසේ මම විශේෂයෙන්ම ඔබ වෙනුවෙන් මේ ඉදිරිපත් කරන්නේ මේ පෞලේ මේ ජීවිතය අපි කොහොමද තව තව සාර්ථක කරගන්නේ. දැන් බුදුහාමුදුරුව මේ
පවුල් ජීවිතය වෙනුවෙන් ගොඩක් ධර්ම දේශනා කරලා තියෙනවා. එතකොට මේ පවුලක් කියලා කියන්නේ අම්මා තාත්තා, ඒ වගේම දරුවෝ, ඒ වගේම අම්මා තාත්තගේ ඒ දෙමාපියන්නේ, ආච්චි අම්මා සී ආදි වශයෙන් නේ. කොච්චරනම් අපිට ඥාති සම්බන්ධකම් තව තියෙනවද? එතකොට මේ පවුලක සිටින පුජ්‍යලයන් අපි හොඳින් හඳුනාගෙන එයත් එක්ක සමගිව ජීවත් වෙන්න අපි උත්සාහවන්ත වෙන්න ඕන. එතකොට සමගිව ජීවත් වීම තමයි විශේෂයෙන් වැදගත් වෙන්නේ. දැන් මංගල සූත්‍රය ඔබ අහලද? මංගල සූත්‍රය, මේ මංගල කාරණාවන් 38ක් එහෙදි දැක්වෙනවා. එතකොට මේ මංගල කාරණාවන් අපි දැනගැනීමෙන් අපේ ජීවිතේට අනිවාර්යයෙන්ම අපේ ජීවිතේ ගොඩක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා. දැන් කොච්චරනම් මේ මංගල සූත්‍රය අපි කිව්වත් සජ්ජායනා කරත් ඇති වැඩක් වෙන්නේ නැහැ. මංගල සූත්‍රය සජ්ජායනා කරාට අපිට ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. හැබැයි මංගල සූත්‍රයේ තියෙන කාරණාවන් අපි දැනගෙන ඒ අනුව අපි කටයුතු කරොත් අන්න අපිට මංගල, එහෙම නැත්නම් අපිට ජයග්‍රහණේ තියෙනවා. එහෙදි දැක්වෙන්නේ බලන්න පළවෙනි කාරණේ අසේවනාජ බාලානම්. එතකොට එහෙනම් බුදුහාමුදුරුව අංක 1ටම දැම්මේ සේවනය නොකළ යුතු කෙනා. සේවනය නොකිරීම. එතකොට අසේවනාජ බාලානම් අනිවාර්යයෙන්ම තමන් ඇසුරු කරන කෙනා කවුද කියලා දැනගෙන අපි ඇසුරු කරන්න ඕන. බුදුහාමුදුරුව දේශනා කළ අනිවාර්යයෙන්ම අසේවනාච බාලානං සේවනය කරන්න එපා බාලයෝ. කවුද? ඒ කියන්නේ නුවණ නැති කෙනා. නුවණක් නැති, බුද්ධියක් නැති කෙනෙක් ඇසුරු කරොත් එහෙම ඉතින් අපේ ජීවිතේ අපි ගන්නා වූ තීරණ මේ හැම දෙයක්ම අර මෝඩ, එහෙම නැත්නම් අඥාන පුජ්‍යලයන්ගේ ඒ උපදෙස් අනුව තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට අපේ ජීවිතත් අඳුරට යනවා. අපේ ජීවිත සාර්ථක වෙන්නේ නැහැ. ජයග්‍රහණය කරන්න හැකියාව නැහැ. ඊළඟ කාරණය මොකද්ද? පණ්ඩිත ආනන්ද සේවන. ඒ කියන්නේ නුවණ තියෙන, බුද්ධියක් තියෙන, දැනුමක් තියෙන, හොඳ අත්දැකීමක් තියෙන පුජ්‍යලයෝ අපි ඇසුරු කරන්න ඕන. ඉතින් එහෙම ඇසුරු කරේ නැත්තම් කියන්නේ ඒ දැනුමක් තියෙන ඕන, බුද්ධියක් තියෙන ඕන, ඒ දයානුකම්පාවක් තියෙන ඕන, හොඳ අවබෝධයක් තියෙන ඕන, හොඳ මනුස්සකමක් තියෙන ඕනනේ. ඉතින් ඒ වගේ කෙනෙක් අපි ඇසුරු කරොත් එහෙම අපිට හැම යහපතක්ම උදා කරගන්න ශක්තිය ලැබෙනවා. ඉතින් ওই විදිහට බැලුවොත් එහෙම මේ පෞල් ජීවිතයක් ගොඩාක්ම වාසනාවන්ත කරගන්නට අවශ්‍ය කරන කාරණාවන් තමයි මංගල සූත්‍රයේ තියෙන්නේ. ඔය ගෙවල් වල දැන් සමාලාවට ස්වාමින් වහන්සේලා අනුශාසන කරන විතර. ඒතර දරුවෙක් උත්පත්තිය ලබන්න ඉස්සෙල්ලා එතකොට ඒ මෑණියන්ට ආශිර්වාද ගන්නවා නේ. මෑණියන් කොහොමද ඉන්න ඕන, ආරක්ෂා වෙන්න ඕන කොහොමද, ඒ දරුව ලැබෙන්න ඉන්න අවස්ථාවේදී එයාගේ සිතුවිලි කොහොමද තියාගන්න ඕන නේ. සිතුවිලි කියන තරහ ඇති කරගන්න ඕනද නැහැ, කරුණාව මෛත්‍රිය ඇති කරගන්න ඕන. ආදිවාසී මහා සංඝරත්නය ආශිර්වාද කරනවා නේ. ඒ වගේම දරුව උපත ලැබුවට පස්සෙත් ඒ ආශිර්වාද කරනවා. ඒ වගේම බලන්න මහා සංඝරත්නය ධර්ම දේශනා කරන ආශිර්වාද කරනවා. ධර්ම දේශනා කළා බලන යුග ජීවිතයට පත් වෙන අවස්ථාවේදී උන්වහන්සේලා කොච්චර අනුශාසනා කරනවද, බුදුහාමුදුරු දේශනා කරපු ධර්මය කියලා දෙනවා. යුග ජීවිතයක් කොහොමද සාර්ථක කරගන්න කියලා නේ. ඒතර එහිදී ඊටමත් හොඳින් බුදුහාමුදුරු දේශනා කරලා තියෙනවා. යුග ජීවිතයක් සාර්ථක කරගන්න නම් අනිවාර්යයෙන්ම සමසද්දා, සමසීලා, සමචාගා, සමපඤ්ඤා. ඒ කියන්නේ ඒ දෙදෙනා තුලම ඒ ලක්ෂණ තියෙන්න ඕනේ කියන එකයි. ඒ සමපඤ්ඤා, ඒ කියන්නේ නුවණ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ නේ. එතකොට සමසීලා, සිල්වත් බව තියෙන්න ඕන. සමචාගා, පරිත්‍යාග සීලත්වය තියෙන්න ඕන. ඒතර මේවා නැති වුණාම තමයි ගොඩාක්ම ওই පෞල්වල ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ කියන්නේ කෙනෙක් හොඳ දෙයක් කරන්න යෝජනා කරනකොට අනිත් එක්කෙන කැමති නැහැ. එතකොට එක්කෙනෙක් අම්මට අපි මෙහෙම සලකමු, උපස්ථාන කරමු, මේ විදිහට ආහාර පාන දෙමු කියලා යෝජනා කරනකොට අනිත් එක්කෙනෙක්ට කැමති නැහැ. එතකොට කෙනෙක් සමහරවිට
මිය ගිය අය වෙනුවෙන් හරි පින්කමක් කරන්න කියලා යෝජනා කරාම ඉතින් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඒකට කැමති නැහැ. ඉතින් මෙහෙම මේ වගේ තත්වයන් ඇති වුණාම පවුල් ජීවිතවල ගොඩාක් ප්‍රශ්න ඇති වෙනවා. ඒ වගේම තමයි බුදුහාමුදුරුවෝ ඒ යුග ජීවිතය සාර්ථක කරගන්නට දේශනා කරපු කාරණාවන් ඔබ අහලා ඇති. බලන්න භාර්යාවගෙන් ස්වාමි පුරුෂයා, ස්වාමි පුරුෂයාගෙන් භාර්යාව. ඒ දෙන්නටම ගැළවිල්ලක් නැහැ. ඒතකොට ඒ ස්වාමි පුරුෂයාගෙන් ඉෂ්ට වෙන්න ඕන යුතුයකම් ටිකක් තියෙනවා. ඒ කියන්නේ ඒ භාර්යාවට අවශ්‍ය කරන ඒ පහසුකම්. ඒ වගේම ආරක්ෂාව මේ හැම දෙයක්ම අනිවාර්යයෙන්ම තමන් යුතුයකම තුල තියෙනවා. එතකොට මේ භාර්යාවගෙන් යුතුයකම් එතනක් තියෙනවා. මේ භාර්යාව ස්වාමි පුරුෂයා කෙරෙහි බොහොම විශ්වාසයෙන් ඒ වගේම ඒ තියෙන සම්පත් ආරක්ෂා කරගැනීමෙන් මේ පෞල් ජීවිතය ගත කරන්න. එතකොට විශ්වාසය කියන එකයි ප්‍රධාන. විශ්වාසය අනිවාර්යයි. එතකොට විශ්වාසය තුල තමයි මේ ජීවිත ගොඩාක්ම රැඳිලා තියෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ දේශනා කරේ මේ උතුම්ම දේ හැටියට දැන් විශ්වාස පරමාඥාතිනේ. දැන් අපි ඥාතිය කියලා කියන්නේ ලේ ඥාතිකම්. එතකොට ලේ ඥාතිකමටත් වඩා උතුම් ඥාතිකම තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ. ඒ මොකද්ද? විශ්වාස පරමාඥාතිය. මේ විශ්වාසවන්ත භාවය තියෙන්නේ කොතැනද? විශ්වාසවන්ත භාවය ඒ කට්ටියක් තුල හරි එහෙම නැත්නම් දෙන්නෙක් තුල හරි තියෙන්නේ යම් තාක්ද? ඒ විශ්වාසය තියෙන තාක්කල් ඒ අයගේ සමගිය තියෙනවා. සමාදානෙ තියෙනවා. ඒතර බලන්න එහෙනම් මේ යුග ජීවිතයක් ගත කරනකොට අනිවාර්යයෙන්ම විශ්වාසය කියන එක අවශ්‍ය වෙනවා. ඒතර ස්වාමි පුරුෂයාට භාර්යාව විශ්වාස වෙන්න ඕන. ඒ හැම දෙයක් ගැනම තමන් දැනගන්න ඕන. එතකොට ඒ භාර්යාව කරන කටයුතු ස්වාමි පුරුෂයා දැනගන්නවා. අනේ එතනදී මොද බැඳීමක් ඇති වෙනවා. ඉතින් අද අපිට බොහෝ වෙලාවට දැන් මෙච්චරනම් ධර්ම දේශනා කරත් ඒ වගේම කාරණාවන් කියලා දුන්නත් ඒ ප්‍රශ්න ඇති වෙන්නට හේතු කාරණා ඒ අයවත් දන්නේ නැහැ. ඒ කියන්නේ කෙනෙකුට ප්‍රශ්න ඇති වුණාට පස්සේ ප්‍රශ්න ඇති වෙලා ගැටුම් ඇති වෙලා වෙන් වුණාට පස්සේ තමයි මේ මොකද්ද උනේ කියලා තේරෙන්නේ. එතකොට තමයි හිතන්න පටන් ගන්න. එතකොට මේ හිතලා සමහරට ප්‍රතිඵල ලබා ගන්න හැකියාව නැහැ. දැන් මොකද එච්චර දුරට ගිහිල්ලා තියෙන්නේ. ඉතින් බලන්න දැන් අද සමාජයේ අපිට දැන් එදා සමාජයේ ඕනතරම් තිබුණනේ. දැන් ජාතක කතාවල තියෙනවා. ඒ වගේම බුදුරජාන් වහන්සේ වැඩ හිටපු කාල සීමාවන් තුළ නොඑක ආකාරයේ යුග ජීවිතය ගත කරපු අයගේ ඒ ජීවිත මෙහෙම අසාර්ථක වෙලා ඒ වගේම ඔවුන්ට බොහෝ දුක් විඳින අවස්ථා ලැබිලා තියෙනවා. එතකොට අද බලනකොට අපිට අමුතුවෙන් අවශ්‍ය වෙන්නේ අපි පත්‍රයක් ගත්තම පත්‍රේ ඒ වගේම රූපවාහිනිය බැලුවම ඒ රූපවාහිනිය තුලින් අපිට දකින්න තියෙන්නේ ඒ පුජ්‍යලයන් තුල සමගියෙන් සමාදානෙන් ජීවත් වෙන තත්වයක් නෙමෙයි. ඔවුන් තුල නොඑක ආකාරයේ ප්‍රශ්න ගැටුම් ඇති කරගන්න තත්වයක්. ඉතින් එහෙමනම් අපි ඒ தത്വෙටපත් වෙන ඉස්සෙල්ලා එහෙනම් අපි දැනගන්න ඕන හොඳ අවබෝධයක් ඇති කරගන්න ඕන අපි මේ ජීවිතේ කොහොමද ගෙනියන්නේ කියලා. අන්න ඒ අනුව තමයි බුදුරජාණන් වහන්සේ අර මංගල කරුණ ටික විශේෂයෙන් ඉදිරිපත් කරන්නේ. ඒ මංගල කරුණ තුල තියෙනවනේ. එතකොට දැන් මම මුලින් මතක් කරා එහෙනම් ස්වාමි පුරුෂයාගෙන් ඉෂ්ට වෙන්න ඕන කාරණා ටිකක් තියෙනවා. ඒ කරුණු තව තව තමන් දැනගන්න ඕන. දැන් ඔබ දන්න ඔබ අවශ්‍ය කරන ආහාර පාන, ගෙදරට අවශ්‍ය කරන ඒ දරුවන්ගේ ඒ සියලු කටයුතු ඒ වගේම මේ රැකවරණය කියනවා මේ හැම දෙයක්ම තමන් සලසන්න ඕන. ඉතින් එහෙම සලසුවේ නැත්නම් එතන අන්න අඩුවක් වෙන ප්‍රශ්න ඇති වෙනවා. එතකොට ඒ භාර්යාවගෙන් ඒ වගේම සාපුරුසයන්ගෙන් දෙන්නගෙන් ඉෂ්ට වෙන ඕන දේවල්. එතකොට එහෙම ඉෂ්ට නොවුනොත් එහෙම එතන පැවැත්මක් නැති වෙනවා. අනිවාර්යයෙන්ම තමන්ට නැති ප්‍රශ්නවලට මුහුණ දෙන සිද්ධ වෙනවා. ඉතින් මෙහෙම තමන් දන්නවනම් මේ தત્ත්වය දන්නවනම් අන්න දෙන්නම සැලකිලිමත් වෙනවා. එහෙම සැලකිලිමත් වෙලා තමන්ට ඒ ජීවිතය ගොඩක් සාර්ථක කරගන්න හැකියාව ලැබෙනවා.
ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕන දැන් පවුලක ඒ මහත්යයි නෝනා විතරක් නෙවෙයිනේ නේ දැන් දරුවෝ වෙන්න. එතකොට දරුවෝ ගැන හොඳ අවබෝධයක් Tamanට තියෙනවා. සැලකිල්ලක් තියෙනවා. එතකොට දරුවෝ සමහරවිට පුංචි කාලේ විතරයි දරුවන්ගේ අවධානය තියෙන්නේ අවුරුදු 6 7 විතරයි. දැන් සමහර කට්ටිය අවුරුදු 18 19 20 වෙනකොට ඒ ළමයි දිහා එච්චර අවධානයක් නැති අවස්ථා තියෙනවා. නමුත් අවුරුදු 16 17 18 19 වැනි වයස් සීමාවන් වල දරුවෝ විශේෂයෙන් බලා ගන්න ඕන. දැන් සමහර වෙලාවට ඒ දෙමාපියව කල්පනා කරන පුංචි කාලේ අපි බලාගත්ත මේදී දැන් දරුවෝ ලොකුයි කියලා. නමුත් ඒ කාල සීමාව තුළ ඊට වඩා ඒ අය නොඑක් නොඑක් දෙනාගේ අදහස් උදහස් වලට ආවනත වෙන කාලේ. ඉතින් ඒ කාලය තුලත් දරුවන් ළඟ ඉන්නවා නේද? ඉතින් ඒක පැත්තක්. ඒ වගේම බලන්න දැන් ඉන්න තමන්ගේ ඒ මේ භාර්යාවගෙත් මේ ස්වාමි පුරුෂයාගෙත් අම්මා තාත්තා නේ? එතකොට භාර්යාවගෙත් අම්මා තාත්තා වෙන්න පුළුවන් ස්වාමි පුරුෂයාගෙත් අම්මා තාත්තා වෙන්න පුළුවන්. එතකොට සමහරවිට දකින්න ලැබෙන භාර්යාව ස්වාමි පුරුෂයාගේ අම්මට උපකාර කරනකොට තාත්තට උපකාර කරනකොට කැමති නැහැ. එතකොට ඒ ස්වාමි පුරුෂයාගේ අම්මට එහෙම උපස්ථාන කරනකොට අවශ්‍ය කරන මිල මුදල් දෙනකොට කැමති නැහැ. තාත්තට එහෙම සලකනකොට කැමති නැහැ භාර්යාව. ඉතින් බලන්න අන්න එතන සෑහෙන ගැටලුවක් ඇති වෙන හේතුවක් වෙනවා. ඒ විතරක් නෙමෙයි පාපයක් ඇති කරගන්න. සමහරවිට ස්වාමි පුරුෂයා කැමති නැහැ භාර්යාවගේ අම්මට සලකනවට භාර්යාවගේ තාත්තට සලකනවට. ඒතකොට මෙහෙම සිද්ධ වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ඉතින් දෙදෙනාගේම අම්මට තාත්තට සලකන්න විදියක් නැහැ නේ. ඉතින් එහෙනම් මේ දෙන්නම ප්‍රඥාවන්ත වෙන්න ඕන. ඒක තමයි කිව්වේ සමපඤ්ඤා කියලා. ඒ කියන්නේ නුවණක් තියෙන්න ඕන. ඒ නුවණක් නැති වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? එහෙනම් භාර්යාව කැමති නැහැ ස්වාමි පුරුෂයාගේ අම්මට තාත්තට සලකනවට. එතකොට ස්වාමි පුරුෂයා කැමති නැහැ භාර්යාවගේ අම්මට තාත්තට සලකනවා. ඊතර මොකද්ද වෙන්නේ? එතන තමන් ඒ දෙදෙනාම අකුසලයක් සිද්ධ කරනවා. දැන් බොහෝ වෙලාවට බලන්න දැන් විවාහ වුණාට පස්සේ තමන්ගේ අම්මා තාත්තා කෙරෙහි අවධානයක් නැහැනේ. ඉතින් ඉතාමත්ම සීමිත ප්‍රමාණයක් ඉන්නේ. දැන් අපි දැකපු හැටියට. අම්මට තාත්තට සලකන ඒ වගේම අම්මා තාත්තා ගැන හොයලා බලන ඒ විවාහ වෙච්ච අය ටිකද නැහැ අපි දැකලා තියෙන්නේ. එතකොට ඇයි එහෙම වෙන්නේ හේතුව? එහෙම වෙන්න හේතු කාරණා තියෙනවා. ඒ හේතු කාරණා තමයි අනවබෝධය. ඒ කියන්නේ සමහරවිට ඒ ස්වාමි පුරුෂයා ඒ භාර්යාවගේ යම් යම් වචනවලට අහු වෙනවා. ඒ කියන්නේ දැන් වැඩක් නැහැ මේ අපේ ජීවිතය අපි හරි ගස්ස ගන්න ඕනේ කියලා. එතකොට ඒ අම්මට සලකන ඒවා ඒ වගේම දෙමාපියන්ට කෙරෙන්න ඕන ඒ යුතුයකම් ඒවා කරන්න ඉඩ දෙන්නේ. එතකොට එතනදී අනු බලන්න අම්මලා සමහර තාත්තලා අසරණ වෙනවා. කවුරක් බලා ගන්න කෙනෙක් නැහැ. එතකොට ඒ ස්වාමි පුරුෂයාගේ භාර්යාවගේ දෙන්නගම අම්මට තාත්තට වෙන්නේ ඕක තමයි. එතකොට හොඳට අවබෝධයක් තියෙනෝනේ. දන්නෝනේ. ඇයි එහෙම අසරණ වෙන්න හේතුව කියලා දන්නවා. එතකොට එහෙම අසරණ වුණොත් එහෙම ඒ අම්මා තාත්තා කොච්චරන දුකටපත් වෙනවද කියලා දන්නවා. ඉතින් එහෙම දැනගෙන තමයි ඉන්නේ. එතකොට අන්තිමට Tamanට වෙන්නේ ඒ තත්වෙමයි. මොන බලන්න සමහර වෙලාවට දැන් දරුවෝ ඉන්නෝනේ ගෙදර. ওই දරුවෝ හොඳ අවබෝධයෙන් ඉන්නේ. ඒ කියන්නේ දැන් ස්වාමි පුරුෂයා භාර්යාව මේ කතා කරන වචන ගැන හොඳ සැලකිල්ලෙන් ඉන්නේ. ඉතින් ඒ අය දැන් අනවශ්‍ය වචන එහෙම නැත්නම් අප්‍රසන්න වචන ළමයි ඉදිරියේ කියනකොට ඒ ළමයට ඇහෙන්න කොහොම හරි කතා කරනකොට ඒ ළමයි ඒව හොඳට ගන්නවා. ඒ ළමයි හොඳට ඒ වචන අහගෙන ඊට පස්සේ ඒ වචන තමයි කියන්නේ. ඉතින් එක්තරා අවස්ථාවකදී මේ ඒ තරුණ යුවලකගේ ඒ කියන්නේ පුංචි ළමෙක් හිටියා. ඒ පුංචි ළමයා සමහර ලාට
මේ තරුණ මේ විවාහ වෙච්ච දෙන්නගේ තාත්තා එන්නේ හදිස්සියෙන්. එතකොට ඒ තාත්තත් කොහොම හරි ඇවිල්ලා ගෙදර ඉන්නවා. එහම හැමදාම නැති වුණත් ගෙදර ඇවිල්ලා ඉන්නවා. ගෙදර ඇවිල්ලා ඉන්නකොට මේ අර අලුතෙන් විවාහයටපත් වෙච්ච මේ දෙන්න තාත්තට කියන්නේ මේ නාකියා කියලා. එතකොට නාකියා කියලා තමයි කතා වෙන්නේ මේ දෙන්න. එතකොට ඕක අර දරුවට ඇහෙනවා. ඒ දරුවට ඇහිලා ඊට පස්සේ අර පුංචි දරුවා මේ එක දවසක් කොහමාරේ එතකොට 100 විතර හිටියේ 100යි මේ දරුවා. එතකොට අර මේ පුංචි දරුවාගේ අම්මයි තාත්තා දෙන්නම නැහැ. ඊට පස්සේ අර දරුවා ඉන්න වෙලාවේ ඇවිල්ලා 100 කොහමාරේ ඒ දරුවා මොකක් හරි මේ වාඩි වෙලා හිටියට පස්සේ එතෙන්ට ආවට පස්සේ මේ මේ දරුවා පොඩි බෝනික් එකක සෙල්ලම කර කර ඉන්නකොට මේ 100 එතෙන්ට ඇවිල්ලා ආ පුතේ කියලා අර මේ පුතත් එක සෙල්ලම් කරන්න පටන් ගත්තා. ඊට පස්සේ මේ පුංචි ළමයා මොකද කියන්නේ? චී චී නාකිය කියලා කිව්ව කර කල ගන්නකොට. එතකොට ඒ කියන්නේ බලන්න මේ පුංචි ළමයාට ඒ විදිහට ඒ තමන්ගේ 100ට එහෙම කියන්න කොහොමද ඒ දැනුම ලැබුණේ? අන්න බලන්න තමන් ජීවත් වෙන පසුබිම්මයි තමන්ගේ අම්මගෙන් තාත්තගෙන් මේක ලැබෙන්නේ. ඉතින් අන්න මේ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් අපි හොඳ අවබෝධයක් ඇති කරගන්න මේ අපේ පෞල් ජීවිතය ගත කරනකොට මේ ළමයි ඉන්නු නේද? මේ ළමයට මේ ඇහෙනු නේද? මේ ළමයි ඉදිරියේ අපි මෙහෙම කතා කරන්න හොඳ නෑ නේද? හැසිරෙන්න හොඳ නෑ නේද කියලා හිතෙන්න ඕන. එහෙම නැතුනොත් මේ ළමයි අනිවාර්යයෙන්ම මොන දහම් පාත්‍රයකට ගියත් හදන්න බෑ. ඉස්කෝලේ දවස් පහක් ඉන්නුනේ. එතකොට දහම් පාසලෙත් ඉන්න ඉරිදා. ඉතින් කොච්චර ඔහොම යව්වත් වැඩන්නේ නෑ ආ පෞල් පසුබිම එහෙමනම්. ඉතින් ඒ අනුව බලනකොට අපි කල්පනා කරන්න ඕනේ නේද? නිතරම ඒ තමන්ගේ අම්මට තාත්තට උපස්ථාන කරන්න අපි දැනගන්න ඕන. එහෙම කරේ නැත්නම් අර දරුවොත් බලන් ඉන්නෝ ඊළඟට ඒ දරුවෝ බලන් ඉන්නෝ මගේ අම්මගේ මගේ තාත්තගේ අම්මට තාත්තට සලකන්නේ නැහනේ කියලා. එතකොට එයාගේ හිතට දැනෙනවා. ඒ අනුව ඒ කට්ටිය වැඩි වියටපත් වුණාට පස්සේ ලොකු වුණාට පස්සේ ඒ කට්ටියට හිතෙනවා ඉතින් අපි අම්මලා තාත්තලාත් එයාගේ අම්මලා තාත්තලාට සලකුවේ නැහනේ බලන්න ගියෙත් නැහනේ අපි වුණෙත් නැහැ කියලා ඒ කට්ටිය එහෙම කල්පනා කරලා ජීවත් වෙනවා. එවැනි සමාජයකුත් හැදෙනවා. ඉතින් ඒ නිසා කල්පනා කරන්න ඕන මේ ධර්මය අහන කවුරුත්ම මේ පෞල් ජීවිතයක් ගොඩක් සාර්ථක වෙන්නේ සමහරවිට අපි කෑම කාලා හිටියයි කියලා ඒත් ඇති වැඩක් වෙන්නේ. ඒ වගේම ඒ දෙන්න විතරක් සමගින් හිටියත් කියලාත් ඒත් වැඩක් වෙන්නේ. එතකොට දරුවෝ අයාල යනවා නම් දරුවන්ගේ අධ්‍යාපනයක් නැත්නම් ඒත් වැඩක් වෙන්නේ. එතකොට දරුවෝ සමහරවිට හොඳින් හිටියත් තමන්ගේ අම්මලා තාත්තට උපස්ථාන කරන්නේ නැත්නම් ඒත් වැඩක් වෙන්නේ. එතකොට සමහරවිට අහල පහල මිනිසුත් එක්ක සමගින් ජීවත් වෙන්න බැරි නම් ඒකත් අසාර්ථකයි. ඉතින් බලන්න එහෙනම් මේ පෞල් ජීවිතයක් එහෙම නැත්නම් දැන් පෞල් ජීවිතයක් විතරක් නෙමෙයි කවුරු හරි ජීවත් වෙනවා නම් මේ අපේ මේ ජීවිතේ කොහොමද සකස් කරගත යුත්තේ කියලා මේ ධර්මයෙන් අපිට පැහැදිලි කරලා දෙනවා. ඉතින් ඒ නිසා අද දවසේ ඔබට වැටහිච්ච හැටියට කල්පනාවේ හැටියට ඔබේ දැනුම හැටියට එහෙනම් කල්පනා කරන්න ඕන තමන්ගේ ජීවිතේ ගොඩක් වාසනාවන්ත කරගන්න නම් බුදුහාඳුරු දේශනා කරපු මේ ධර්මයට අනිවාර්යයෙන්ම යොමු වෙන්න ඕනේ. ඒ ධර්මයට යොමු නොවේ අපි හිටියොත් එimhe අපිට කවදාවත් යහපත් වූ ජීවිතයක් ගත කරන්න හැකියාව නැහැ. ඉතින් අපි අනුන්ට නිතරම දොස් කිය තමයි අපිට ජීවත් වෙන්න වෙන්නේ. ඉතින් එහෙනම් කාටවත් දොස් කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අප තුළ තියෙන වැරදි අපි සකස් කරගෙන ඒතොර අපි අපෙන් වෙන්න ඕන යුතුයකම් මොනවද කියලා දැන හඳුනාගෙන එතකොට අපෙන් මගහැරිච්ච යුතුයකම් මොනවද කියලා අපි හිතලා ඒ මගහැරුණු යුතුයකම් ඒව අපි ඉෂ්ට කරන්න ඕන නේද? එහෙනම් අපි තව හැදෙන්න ඕන නේද? අපි මේ විදිහට මෙහෙම ජීවත් වීම ඒක සුදුසු නෑ නේද කියලා කල්පනා කරලා අපි ධර්මයට සවන් දීලා තව තවත් බණ ගුණ ධර්ම දැනගෙන අවබෝධ කරගෙන
මේ ජීවිතය සාර්ථක කරගන්න උත්සාහවන්ත වෙන්න ඕන. ඉතින් එහෙමනම් අද දවසෙත් මේ හිරු සදහම් රැස් සංවිධානය කරපු මේ කටයුතු සිද්ධ කරන්නට අපකැප වෙච්ච හැම දිනාටම අපි පින් අනුමෝදන් කරන සියලු දිනාටම මේ උතුම් රත්නත්‍රය ආශිර්වාදයෙන් සියලු යහපත උදා වේවා. ඒ වගේම මේ ධර්මයට සවන් දුන්නු ඔබ හැම දිනාටම ඔබ බලාපොරොත්තු වන සියලුම යහපත් වූ කටයුතු සාර්ථක කර ගන්නට ඔබට සියලු ශක්තිය ලැබේවා. තෙරුවන්ගේ අනන්ත ගුණානුභාවයෙන් සියලු දිනාටම නිදුක් නිරෝගී භාවය චිරජීවනය සැලසේවා. සියලු සැපත යහපත දියුණුව සෞභාග්‍යයම ඇති වේවා කියන ඒ සිතුවිල්ල ප්‍රාර්ථනාව ඇති කරගෙන හැම දිනාම මේ මොහොතේ මේ ධර්මය තව තවත් වැඩි දියුණු කරගන්නට අදිෂ්ඨාන කරගන්නවා.